දිනේෂ් ප්‍රියසාද් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. සිනමා සංස්කෘති ගාමිණී පොන්සේකාගේ ළඟම හිතවතෙක්. දිනේෂ්ගේ දෙමෝදර පාලම චිත්‍රපටයේ ගාමිණී කළ රංගනය අදටත් අපේ හිත්වලින් මැකී ගිහින් නෑ. අපි මේ කතා කරන්න යන්නේ දිනේෂ් ගැනවත් ගාමිණී ගැනවත් නෙවෙයි. දිනේෂ්ගේ ලස්සන දුවරුන් තිදෙනාගෙන් එක්කෙනෙක් ගැනයි. ඒ තිදෙනාගෙන් ඈ තමයි මිඩල් ස්ටම්ප් එක. ඒ කියන්නේ මතුමි. සිනමාවට ගැලපෙන හඳ වගේ ලස්සන රවුම් මූණක් සැබවින්ම රූමතියා. උදේකාන්තගේ චැලෙන්ජර්ස් උදේකාන්තගේ චැලෙන්ජර්ස් චිත්‍රපටයෙන් සිනමා චාරිකාව ආරම්භ කර සිරිසුරු මාරුව ඩබල් ට්‍රිපල් ඇඩ්‍රස් නැහැ සූප් චිත්‍රපට හරහා රසික හදවත් වලට ඇතුළු වූ ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්. ශේෂාද්‍රි ඔබ කෙටි කාලයකින් චිත්‍රපට රසකට දායකත්වය ලබා දීලා කෙටි කාලයකින් නිහඬවු තාරකාවක් කිව්වොත් හරි නේද? මෙහෙමයි මගේ ජීවිතේ මට අත්විඳිනුණු සමහරක් කටුක අත්දැකීම් එක මට ගොඩක් දේවල් අහිමි වුණා. විශේෂයෙන්ම මගේ ඉගෙනීම් කටයුතු. එහෙනම් මම තීරණය කළා ටික කාලයක් නිහඬවෙන්න. මේ කාලේ නිහඬව මම ජීවිතේ හොඳ පණ්ඩරයක් ලැබුවා. මං හදාරන්නේ පෙර පාසල් මුල් ළමාවිය පිළිබඳ උපාධිය. කුඩා දරුවන් මගේ ඇසුරට වැටුණා. ඒ ඇසුරත් එක්ක මං වැටිලා හිටියේ මානසික මට්ටම යළි ගොඩනගා ගන්න මට බෙහෙවින් උපකාර වුණා. ශේෂ්ත්‍රී බොහෝ දෙනෙක් කියනවා ඔයාට තියෙන සිනමා රූපී මූණක් කියලා. කවුරු හරි ඔයාට ඒ ගැන කියලා තියෙනවද? ඔව් ගොඩක් අය එහෙම කියලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයට එනකොට මං ගත්ත තීරණය තමයි සිනමා රංගනයේ පමණක් නිරත වෙන්න. අනික මම රංගන වෘත්තියක් කරගන්න හිතාගෙන නෙවෙයි ආවේ. චරිත තෝර බේරගෙන අවුරුද්දකට එක නිර්මාණයකට හරි දායක වෙන්න ඕනි කියන මතෙයි මගේ හිතේ තිබුණේ. ඔබ නිහඬව සිටි කාලේ අක්කා දිනක්ෂි සහ අනංගි ශනුත්‍රි ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් ලැබුවා. ඔබට ඒ ගැන දුක නැද්ද? අනේ නැහැ. එයාලා මගේ සහෝදරියෝ. දුක් වෙන්නේ මොකටද? ආඩම්බර වෙනවා මිසක්. මගේ හැම ප්‍රශ්නයක්ම මම මුලින්ම කියන්නේ ඒ දෙන්නට. ඊට පස්සේ තමයි අම්මට කියන්නේ. ඉතින් අවසාන බිඳුව තමයි අම්මගෙන් ලැබෙන්නේ. අපේ රටේ සිනමාවේ සහ ජාත්‍යන්තර සිනමාවේ ඔබේ හද බැදගත් නිලියා ගැන කියමු නේද? එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. මාලිනී පොන්සේකා සාරණා මල්ලවාරච්චිගේ රංගනයට මම ගොඩක් කැමතියි. මාලිනී ආණ්ඩි සිනමා රංගනයට උපන් කෙනෙක්. විශේෂයෙන් ඇය වාණිජමය චිත්‍රපට වලට ලොකු සාධාරණයක් කළා. බොලිවුඩ් සිනමාවේ මම ආදරය කරන චරිතය තමයි විද්‍යා බාලන්. ඇය සමාජයේ අපිට හමුවන චරිත හරි අපූර්වට රඟපානවා. අද සමාජයේ සෝෂල් මීඩියා අසීග්‍රෙන් ජනප්‍රිය වෙලා එනවා. ඒ වගේම සේදිවි නසා ගැනීම සමාජය තුළ බහුල වහන්න ලැබෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාවේ අය. මේ ගැනත් කියමු නේද? මම සෝෂල් මීඩියා වලට විරුද්ධ නැහැ. එතනින්වත් අපිට ලබාගත යුතු දේවල් තියෙනවා. හරි දේ හරියට පාවිච්චි කරනවා නම් කිසි ගැටලුවක් නැහැ. තරුණ පරපුරේ සියදිවි නසා ගැනීම වලට මූලික හේතුව ආදරය සහ විවාහ ජීවිතයේ පිට වැටීම. මේ රාමුව තුළ ඇතිවන ප්‍රශ්න වලට වඩා වැඩි ප්‍රශ්න මිනිසුන්ට නැද්ද? මනුස්ස ආත්මයක් ලබන්න අපි කොච්චර පින් කරලා තියෙන්න ඕනිද? තමන්ගේ ආගම හරියට අදහනවා නම් ප්‍රශ්න 30 උපේක්ෂාවෙන් බැලුවොත් හැම ප්‍රශ්නයකටම සාධාරණ විසඳුමක් කවදා හරි ලැබෙනවා. ඒක මගේ ජීවිතේ මං ලබාපු හොඳම අත්දැකීමක්. අවසාන වශයෙන් ශේෂාද්‍රගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? පොඩි කාලේ වගේ ලොකු බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු තියාගෙන එතනට ළඟා වෙන්න බැරි වුණාම අපි මානසිකව වැටෙනවා. මගේ උපාධිය තව මාස 4කින් විතර මං අවසන් කරනවා. ඒක මගේ ලොකු ජයග්‍රහණයක්. මට රංගපෑම් වලටත් ආරාධනා ලැබෙනවා. බලමු ඉතින් ඊට ලැබෙන වෙලාවට චරිත තෝර බේරගෙන චිත්‍රපට කීපයක නැවත රඟපාන අදහසක් තියෙනවා කියලායි ඇයි කියලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.